උඩරට මුල් ඇඳුමින් ගාම්භීර ලෙසින් සැරසී සිටි කල්පගේ ගාම්භීර බව වැඩි වී පින්නේ ක්‍රමවත්ව කපා තිබූ ඔහුගේ රැවුල නිසා බව කල්ප දුටු මොහොතේ සිහිනිහට සිතින. ඔයාද හරියට උඩරට හිටපු රජ කෙනෙක් වගේ කල්ප අයියේ. ඊයයි කියා පැවසීමට සිහිනිහට අවශ්‍ය කළද පිරිස ඉදිරියේ ඇගේ මුව ගොළුව තිබින. ඇය තම දෑස්වලින් ඔහු වෙතට තම සතුට ප්‍රකාශ කළ අතර සිහිනි තුලින් පිළිබිඹ වූ චාම් සුන්දර බව දෙස වශීකෘතව බලා සිටි කල්පද තම සිතැඟි දෑස්වලින් පවසන්නට විය. කුඩා කහපැහැති ස්වභාවික අරලිය මලින් සිහිනිගේ හිසද ඇය අත තිබූ මල් කලමද හැඩවී තිබූ අතර අරලිය මලට ආවේනික පහන් සිතිවිලි ඇති කරන සුගන්ධය නිසා ඇය දෙස බලන විට කාගේත් සිතට දැනෙන්නේ පුණ්‍ය භූමියක සිටිනවා වැනි හැඟීමකි. එහි වූ සුවඳට විටින් විට දැනෙන විට තමා අරලිය මල් තෝරා ගැනීම පිළිබඳව සිහිනිද සතුටු විය. දෙපාර්ශවයේම මාමාවරුන් විසින් මනාල යුවළ පෝරු මස්තකයේ සිටුවීමෙන් අනතුරුව සුදු පැහැති ජාතික ඇඳුමින් සැරසුණු පෝරු චාරිත්‍ර සිදුකරන්නා විසින් හරබර දේශනයෙන් චාරිත්‍ර සිදුකිරීම ආරම්භ කළේය. මනාලිය ඇඳ සිටිනා හැට්ටයේ බෝරිච්චි අත්තිදීමට හේතුව ඕනෑම බරක් උරමත දැරීමට හැකි බව ලෙසද මහමෙරු පර්වතය ලෙසින් හිස පුම්බා සැකසීමට හේතුව ඕනෑම බරක් දරා ගැනීමට ඇති හැකියාව ලෙසින්ද දැක් වූ ඔහු අනතුරුව තම පැහැදිලි කිරීම දිගු කළේය. අරලු බුලු කිරිබෝ ඇට පොල්මල් අගස්ති ආදී ගෙඩිවල හැඩයට අනුකූලව තැනූ මාලහතෙහි අර්ථය සිහිනි මෙන්ම කල්පද දැනගත්තේ මෙවලෙහිය. පත්තිනි දේවිය ආත්ම හතක් තුළ පැළඳි මාලහත වන පෙතිමාලය ගෙලපෙතිමාලය කිරිබෝමාලය පොල්මල් මාලය අගස්ති මාලය ගෙඩි මාලය තවලම් මාලය දියණියක් හට පළඳවන්නේ ඇයවද පත්තිනි දේවිය ලෙසින් මෙදින හුවා දක්මමින් බව විග්‍රහ කළ ඔහු අනතුරුව තම හඬෙහි රැල් බුරුල් කරේ අන්‍යයන්ගේ අවධානය තවදුරටත් තමා වෙතට කර ගනිමිනි. වර්තමානයේ මෙය හංසපූට්ටුව පදක්කන් මාලය මකර මාලය කිරිමාලය අගස්ති මාලය ධාන්‍ය මාලය ප්‍රතිමාලය ලෙස වෙනස් වී ඇති බවත් ඊට අමතරව මනාලයා විසින් පළඳවන කර මාලයද ඇති බව ඔහු සඳහන් කළේය. ඔහුගේ විග්‍රහය කෙතරම් වැදගත් එකක් වුවද එයට ඇහුම්කම් දුන්නේ මනාලයා මනාලිය හා වැඩිහිටි පිරිස් පමණි. පෝරුවෙහි සිදු කළ යුතු ආභරණ පැලැන්දවීම වස්ත්‍ර පැලැන්දවීම බුලත් හුරුළු හුවමාරුව වැඩිහිටියන්ට කෘතගුණ දැක්වීම ආදී සියල්ල නිමකර දෙදෙනා පෝරුවෙන් බිමට කර වූයේද සුබ මොහොතට. එකී සුබ මොහොත අතපසු වීමට ඉඩ නොදී පෝරු චාරිත්‍ර සිදුකරවන්නා ගාථා කවි දේශනා සිදුකරන අතර විටින් විට තම අත්වොල්ලෝසුව දෙස බැලීමටද අමතක නොකළේය. පෝරු චාරිත්‍ර නිමාවන තුරුම තම පියා දෙස විටින් විට බැලෝ සිහිනිහට මංගල්‍ය අමතක කර පෝරුව මතින් බැස ඔහුට තුරුළු වීමට සිතන වාර ගණන අනන්තය. තම පියාගේ අහිංසක මුහුණ දෙස බලන විට තම රුධිරමාංශ උණු වීගෙන යනවා වැනි හැඟීමක් ඇයට දැනෙන්නට වූයේ ඇගේ දෙනෙත් විල් කඳුළු වලින් පුරවාලමිනි. දැරීමට අපහසු වුවද ආර්යපාල තම වම් මත මිටි මොලවාගෙන ධෛර්ය උපදවා ගත්තේ නොහඬා සිටීමට ඔහු තමාටම ප්‍රතිඥා ලබා දුන් නිසයි. පෝරුවෙන් බැස මංගල පුටුව වෙතට පැමිණි මොහොතක් ගත වූ පසු සිහිනි යථා තත්ත්වයට පත් වී කල්ප දෙස බැලුවාය. මගේ මණික අද හරිම ලස්සනයි. කල්ප එය පැවසුවේ අවුල් වී නොගිය ඇගේ හිසකේ බොරුවට සකසමිනි. ඔයත් හරියට රාජසිංහ රජුරුව වගේ ඊයයි සිහිනි පැවසූයේ ඔහුට වඩාත් ලං වී. ඇය පැවසූ දෙයට නැහැය හකුලා තම අකමැත්ත මදක් පෙන් වූ කල්ප
ඇය දෙසම බලා සිටියේය. හරි, මම කිව්වේ පෙනුම නිසා ගතිගුණ ගැන නෙමෙයි වදේ. රැවුල නිසා මට නම් පේන්නේ මේ වගේ. ඒ කියන්නේ මම දැන් හෝතඹුවෙක් වගේ නෙමෙයි. මද සන්තෝෂයක් පෙන්වමින් කල්ප විමසුවේය. ඔහු විමසූ දෙයට එක්වරම පැන නැගි සිනාව නවතා ගැනීමට සිහිනිහට තම දකුණත මුවහරහා තබා ගැනීමට සිදුවිය. එසේ නොවුණි නම් ඇයට පුරුදු ඇගේ සිනාවෙන් මුළු නිවසම පිරී යන බව සිහිනට මෙන්ම කල්පටද රහසක් නොවීය. මංගල චාරිත්‍ර සිදුකිරීමට පෙර කල්ප ඇතුළු පිරිස පැමිණි මොහොතේම කිරිබත් කැවුම් කොකිස් සහිත කැවිලි මේසය භුක්ති විඳිහෙයින් අනතුරුව තිබුණේ දිවා ආහාරයේ භුක්ති විඳීම. මංගල චාරිත්‍ර නිම වූ පසුද බොහෝ පිරිස් පැමිණිහෙයින් සියල්ලන් හටම සිසිල් බීම වීදුරුවක් බැගින් ලැබුණේ සියල්ලන්ව ආදරයෙන් පිළිගනිමිනි. හැඩති උස් වීදුරු දෙකක ලෙමන් පෙති දෙකක්ද රඳවා, හැඩති බීම බට දෙකක්ද එහි රඳවා ස්වර්ණමාලී විසින් මනාල යුවලහට ප්‍රථමයෙන් එකී සංග්‍රහය ලබා දුන්නාය. පසෙකින් සිටුවා තිබූ විදුලි පංකාවෙන් පැමිණි සුළන් රැලි වලින් දැනෙන උණුසුම මගහැරීමට සමත් න වූ මොහොතක සිසිල් බීම වීදුරුව අත ගැසුණු මොහොතේ කල්පහට ජීවයක් ලැබුණාක් මෙන් දැනෙන්නට විය. එනිසාම ඔහු එක්වරම එය පානය කිරීමට සූදානම් වූයේ ඡායාරූප ශිල්පියාගේ මුහුණ සිනාවෙන් පුරවමිනි. "හොව් හොව් මල්ලි, බොන්න කලින් මන මල්ලිට පොවලා ඉන්න, ෆොටෝ එක ගන්න ඕන." එයට සිහිනිහටද සිහින් සිනාවක් නැගුණ අතර අවට සිටි කිහිප දෙනෙක්ද සිනාසෙන්නට විය. ඉන් අපහසුතාවයට පත් වූ කල්ප වටපිට බලා අනතුරුව තම සොහොරියන් දෙදෙනා දෙස හොරහින් බැලුවේය. එළවලු බත්, සුදු බත් ආදී බත් දෙවර්ගයෙන්ද අච්චාරු, බටුමෝජු, මස්, මාළු, පරිප්පු, කට්ලට් ආදී රස ආහාර ගණනාවකින්ද සමන්විත වූ කෑම මේසය විවෘත වූයේද මනාල යුවල අතිනි. කෑමට රුචියක් ඇති පොඩි හිටියන්ද වැඩි හිටියන්ද අනතුරුව එක පෙළට ආහාර බෙදා ගැනීමට උනන්දු වන විට තරුණ ගැහැණුළමුන් මුළුගැන්වී සිටියේ ලැජ්ජාව නිසයි. එවැනි පිරිස් සොයා බලා ඒ සඳහා යොමු කරවීම ස්වර්ණමාලිහට පැවරුණ රාජකාරිය වූ අතර ඇය ඇතමෙක්ට බලහත්කාරයෙන් මෙන් ආහාර බෙදා දුන්නාය. පළතුරු සලාද, මීකිරිහා අයිස්ක්‍රීම් වලින් අතුරුපස මේසය පිරී ගියේ කුඩා ළමුන්හට වැඩි සතුටක් එකතු කරමිනි. සිහිනිගේ විවාහ මංගල්‍යය සඳහා අයේෂා මෙන්ම ඇය සේවය කළ බැංකුවෙහි කීප දිනකම සහභාගි වූයේ දිවා කාලයේදී. ඕනෑතරම් හෝටල්වල පැවැත්වෙන මංගල උත්සව සඳහා සහභාගි වී ඇති නිසා මෙවැනි මංගල උත්සවයකට සහභාගි වීමට ඉඩ සැලසීම සම්බන්ධයෙන් බොහෝ පිරිස් සිහිනිහට ස්තුති කරන්නට විය. මද්‍රව්‍ය කිසිවකින් අපවිත්‍ර න වූ සරල සුඳුරු මංගල උත්සවය නිසා සිහිනිගේ නිවස පමණක් නොව මුළු ගමම එළිය වූ බව ගමෙහි වැඩිහිටියන්ද පැවසුවේ ප්‍රශංසා මුඛයෙනි. ഘോഷാകാരി നവന ഗീത സമൂഹയക്കിൻ മംഗല്യ തവ തവത് വിചിത്രവന വിട്ട് ഏട താല അല്ലമിൻ പാദബീമട്ട് മൂലാരംഭേ ലബാഗത്തേ തരുണ പിരിമിലമുൻ വിസിനി. ഏട കുടാ ദരുവന്ത് അത്വല ബലും ബോല രന്തവാഗന എക്വന വിട്ട് വിനോദേട ബര ഗഹനുന്ത് എക്വീമട്ട് പസുബട നൊവീയ. താലയേട അനുകൂലവ നർത്തന വിന്യാസേ ഇദ്രിപത് കിരീമട്ട് അതമുണ്ട നൊഹകി ഉവദ රිසිසේ ප්‍රීතිවීමට ඔවුන්ට එය බාධාවක් නොවීය. ඇතැම් පිරිස් සිහිනිවහා කල්පව බොහෝ වරක් පිරිස හා එකතු කර නැටවීමට පෙළඹුවද දෙදෙනා ඒ මේ අතට ඇඹරෙන්නට වූයේ ලැජ්ජාශීලී ලෙසිනි.
ඔවුන්ගේ කරදරයෙන් බේරීමට සිහිනි වරක් දෙවරක් ඒමේ අතට පැද්දුනද කල්ප සිටියේ ගල් කුළුණක් මෙනි. මංගල උත්සවයේ සියලු කටයුතු නිමා කිරීමට කාලය උදා වූ හේයින් සියලු කතාබස් ශබ්ද නතර කර සියල්ලන්ම ඉඩ ඇති තැන් බලා වාඩි විය. මනාල යුවළ එහි ඉදිරිපසින්ම වාඩි වී සිටි අතර දෙපාර්ශවයේ වැඩිහිටියන් විසින් කතා පැවැත්වීම ආරම්භ කරන්නට විය. චාරිත්‍රානුකූලව මනාලියව මනාලයා ඇතුළු පවුලහට බාර කරවීමට අවස්ථාව උදා වූ මොහොත ආර්යපාලහට දැනුනේ තම හෘද ස්පන්දනයේ නතර වී ගිය ලෙසකිනි. දෙනෙත් පැලී යාමට තරම් කඳුළු ඉදිරියට පැමිණීමට උත්සාහ කරන විට ඔහු දෙනෙත් කුඩා කරමින් ඇසිපිය ඕමනාවට වඩා ගසමින් කඳුළු අවහිර කර ගැනීමට දරූ ප්‍රයත්නය කාගේත් දැසට සංවේදී දසුනක් විය. නෑ, මං අඩළමගේ පුංචි එකියගේ හිතට බරක් දෙන්නේ නෑ. උණු කඳුළැලි නැතු අද්දර දැවටෙන සෑම මොහොතකම ආර්යපාල දහස්වර සිතුවේය. දිනක් හෝ තම පියාගෙන් වෙන් වී නොමැති සිහිනිහට මෙකී අවස්ථාව දරා ගැනීමට තරම් ශක්තියක් නොවීය. තාත්තේ, ඊයයි හඬමින් ආර්යපාලව තදින් වැළඳගෙන සිහිනි හඬන විට තම දියණියගේ බිඳුනු හඬට ආර්යපාල තුල වූ ශක්තිය පරාද විය. සිහිනිගේ දෑසින් වැටෙන සෑම කඳුලක්ම ඇගේ මුවින් පිටවෙන සෑම වචනයක්ම ආර්යපාලගේ හදවත කැබලි බවට පත් කළේ මෙතුවක් කාලයක් දෙදෙනාගේ මතක යලි යලිත් අවුස්සමිනි. ෂණයෙන් බොර පැහැවී ගිය ආර්යපාලගේ දෙනෙත්වලින් දොඹගෙඩි තරම් වූ කඳුළු කැට සටසටගා හැලුනද ඔහු හඬනා බවක් නොපෙන්වා සිටීමට සුසුමක් හෝ නොගෙන සිටියේය. තම පියාගේ දෑස් සිහිනි හට නොපෙනුනද ඔහු හඬනා බව ඇයට දැනුනි. එනිසාම ඇගේ හැඬුම බොහෝ වැඩි විය. මගේ රත්තරම් මැණික තාත්තා එක්ක හිටියා වගේම ඒ අම්මා අප්පච්චි නංගිලා එක්ක සතුටින් ඉන්න ඕන. තේරුණාද මගේ දුවට? පිටව යාමට කාලය උදා වී ඇති හේයින් ආර්යපාල සිහිනිගේ හිස අතගා පවසා අනතුරුව කල්ප වෙතට ලං විය. මම මේ උඹට බාර කරන්නේ මට කියලා තියෙන එකම වටින වස්තුව. පුළුවන් තරම් රැකගනින් රත්තරම් පුතේ. මන් දන්නවා මගේ පුතා රත්තරම් පුතේ. ඒත් දවසක මගේ පුතාට හිතුනොත් මගේ කෙල්ලව ළඟ තියාගත්ත ඇති කියලා. අනේ මගේ පුතේ, තනියම දොට්ට නොදා පණ පණිවිඩේ එවාපං. එදාටත් මම ඒකිව මේ වගේම ලස්සන්ට ගෙදර එක්කානෙනවා. මෙවන්නක් පැවසීමට ආර්යපාලගේ සිත කොනකවත් අදහසක් නොවුවත් එය ඔහුට ඉබේටම පැවසුන. ඔහුගේ එම කතාව නිසා බොහෝ පිරිසකදේ දෑස් කඳුලින් තෙත් විය. එමෙන්ම ගම්මුන් එකිනෙකා හා කතා කරමින් ආර්යපාල තම දියණිය වෙනුවෙන් කළ කැපවීම් යලි යලිත් ආවර්ජනය කරන්නට විය. කවදාවත් නෑ තාත්තේ, කවදාවත් නෑ. මගේ අතින් එහෙම දෙයක් නම් කවදාවත් වෙන්නේ නෑ. ආර්යපාලගේ සිත තුළ ඇති හැඟීම් වටහාගත් කල්ප ඔහුගේ සුරත තම සුරතින් තදකොට දිවුරුම් දුන්නේය. කල්ප මදු සමය සඳහා මහනුවර නගරයේ හෝටලයක් තෝරාගෙන තිබුණේ ඒ සුන්දර නගරයක් මෙන්ම දෙවැනි දිනයට ඒ පහසුවක් වූ නිසයි. මදු සමය සඳහා තෝරාගත් හෝටලයේ වෙත ළඟාවනතුරුම සිහිනි කල්පගේ උරමත සැතපී සෙමෙන් ඉකිබින්දාය. ඇගේ හිස අතගාමින් මුදු මොලොක්බස් පවසමින් කල්ප විටින් විට ඇයව අස්වසන්නට වූයෙන් ඇය තුළ වූ වේදනාව මදක් පහව යන්නට විය. අඳුර වැටෙත්ම හෝටලේ වෙතට මංගල රථය ළඟා වූ අතර හෝටල් සේවකයෙකු පැමිණ මනාල යුවළ පිළිගත්තේය. ඔවුන් වෙනුවෙන් සූදානම් කර තිබූ කාමරය වෙන්ව තිබූ එකක් අතර ඒ සිහිනිගේ සිත්ගත්තේ එහි ඉදිරිපිට වූ මල්ගමුව නිසයි. උදෑසන ලෙසින්ම තවමත් සුන්දර බව වියකී නොමැති තම චාම් මනමාලිය දෙස කල්ප බලා සිටියේ ආදරයෙනි. ඇය වෙතින් හමා ආ අරලිය මල් සුවඳ තවමත් අඩු නොවූ නිසා ඇය ඔහු වෙතට ලං වූයේ
එකී සුවඳ නැවතත් විඳගෙන සිත පුරවා ගැනීමට. මං හරි ආදරෙයි මැණික් ඔයාට. උදෑසන සිටම සිහිනව තදින් සිප ගැනීමට අවශ්‍යතාවයක් තිබුණද එයට අවස්ථාවක් නොවූ නිසා කල්ප ඇගේ හිසද දෙකම් මුල්ද තදින් සිපගත්තේය. මංගලාභරණ සහිත ඇගේ දෑත් කල්පගේ දෙකම් මුල් මතට වූයේ මේ මොහොතේය. ඔයාගේ ආදරේ මට ගොඩක් දැනෙනව රත්තරන් අයියේ. සිහිනි පවසන්නට වූයේ තම දෙනෙත් කැඩපතක් ලෙසින් දිලෙන්නට වූ මොහොතේ. වොෂ්දාගෙන අපි කෑම කාලෙන් මැණික. සිහිනිව නැවත වතාවක් සිපගත් කල්ප ඇගෙන් මදකට ඈත් වූයේ එතරම් කැමැත්තකින් නොවේ. දිවා කාලයේදී කුඩා ප්‍රමාණයකින් ආහාර ලබාගත් බැවින් දෙදෙනා නිදහසේ කුස පිරෙනාතුරු ආහාර ලබාගත්තේ එලිමහනේ සකස් කර තිබූ ස්ථානයකට වී. ඉන් අනතුරුව තම කාමරයේ වෙතට පැමිණි දෙදෙනා නැවත වතාවක් පිරිසුදු වූයේ උණුසුම් ජලයෙනි. අලංකාර සරමකින් සැරසී මංගලයේ හනේ වියන මතට හිස තබාගෙන කල්ප සිටියේ තම ආදරණීය බිරිඳ තමා වෙතට එනතුරු. ලාකොළ පැහැති දුහුල් රාත්‍රී ඇඳුමක් හැඳගෙන ඊට පිටතින්ද වූ ගෞමද හැඳගෙන සිහිනි ඔහු වෙතට පැමිණියේ මුහුණ බිමට කරගෙන. අනතුරුව ඇය ඔහු අසලින් වාඩි වී බොරුවට ඇඳෙහි රැලි ගැසී ඇති තැන් අතින් පිරිමදින්නට විය. කාමරය තුළ උවමනාවටත් වඩා ශීත බව ඇතිමුත් කල්ප පසෙකුන් වූ දුරස්ථ පාලකය වහා අතටගෙන වායු සමීකරණය අගේ වැඩි කළේ ඇවිට සිහිනිහට වඩාත් තුරුලුව සිටීමට හැකි බව සිතා. එක් වරුම දැනුන සීත බවින් හිරිවැටී ගිය සිහිනි තම ආදරණීය සැමියා දෙස දැස් පුංචි කර බැලුවාය. මොකෝ අද කට වැහිලා ආ? සිහිනිගේ හිසකේ රැල්ලකින් අදිමින් කල්ප විමසුවේය. එය ඇඳ මත ඇද වැටීමට තරම් වූ ඇදීමක් නොවුනද සිහිනි මදක් ඔහු වෙතට පාත් වූයේ තම සම්බරතාවේ ගිලිහී ගිය නිසා. ඇය නැවත කෙලින් වීමට වන උත්සාහය දැක කල්ප වහා තම ශක්තිමත් දෑත්වලින් ඇයව තමා වෙතටම කරගත්තේය. කල්පගේ නිරුවත් පපුවෙහි උණුසුම මෙතරම් තදින් සිහිනිහට දැනුනේ පළමු වතාවට. අවට ඇති ශීත බව නිසාම ඇය ඒ උණුසුමට ඇදී ගිය අතර ඇය තදින් සුසුමක් පිට කළේ ඉන් දැනෙන්නට වූ සුවය නිසා. තම උරතලයේ මත සැතපිය සිටිනා පෙම්බරියව මදක් ඉහළට කර තමා වෙතට කරගත් කල්ප ඇගේ සිවුමැලි ගෙල මතර තම දිතොල් තබන්නට වූයේ ඇගේ සිරුර අත්පත් කර ගැනීමේ ආසාව ඇතිව. කල්පගේ මුහුණෙහි වූ රැවුල් ගස්ද සිහින් කිතියක් ඇති කරන මොහොතක ඔහුගේ නොනවතින හාදුවලින් ඇගේ ගෙල සැරසින. ගෙලට ලබා දෙන හාදුවෙන් බොහෝ හැඟීම් සඳහා ඉඩ විවර වෙන නිසා සිහිනිගේ දෑස්ද කල්පගේ දෑස් ලෙසින් අඩවන්ව තිබින. ඔහුගේ ආදරය ස්පර්ශය දරා ගැනීමට නොපුළුවන් බවක් හැඟී සිහිනිද තම දෙතොල් ඔහුගේ ගෙල මත තබා සිහින් ලෙස හඬ අවදි කළාය. මං ආදරෙයි අයියේ, මහ ගොඩක්, ගොඩම ගොඩක්. ඇගේ හඬ ආසාවෙන් අසා සිටි කල්ප අනතුරුව තම දෙතොල් ඇගේ සවන් පතක් අතර රඳවා ඇයව වඩාත් කුල්මත් කළේය. එම ස්පර්ශයෙන් ඇවිලිය ගිය සිහිනි ඔහුටම නතු වී මේ සුන්දර රැයෙහි ඔහු ලබා දෙන සුවය විඳීමට දෑස් දල්වා බලා සිටියාය. කල්පගේ දෙතොල් සිහිනිගේ දෙතොල් මතත් මුහුණ මතත් නඟ කර අනතුරුව ඇගේ ළම මත සුවයක් සෙව්වේය. ඉන්ද සැනසුම නොඅඩුව විඳෙහි හෝ අනතුරුව විසිරී ඇති ඇගේ රාත්‍රී ගෞමෙන් ඇයව අඩනිරුවත් කර ඇගේ නාභිය වටා සැරිසරන්නට විය. මද සමය විඳීමට අත්දැකීම් අනවශ්‍ය බව යන කරුණ සත්‍ය කරමින් සිහිනි එක්වරම තම දෙයත් ඔහුගේ හිස මතට කරේ තම උදරයේද මදක් ඉහළට කරමින්. ඉන් රූටා ගිය කල්පගේ දෙතොල් ඇගේ රසවිල අභියස නතර වූ අතර ඉන් මිදීමට ඔහුට බොහෝ වේලාවක් ගත විය. කල්ප වෙතට සිහිනි ළඟාවන මොහොතේ සිතට දැනෙන ලැජ්ජාශීලී බව අතුරුදහන් වී යාමට ගත වූ කාලයේ නිමේෂයකි. සිහිනිද උදාසීන ලෙසින් නොසිට
කල්පව කුල්මත් කිරීමට උත්සුක වූයේ තමාව සැනසූ ඔහුට කෘතගුණ සැලකීමට මෙනි. හෝරාවක් අවසන් වී යනතුරුම බාහිර පහසින් සැනසුණු දෙදෙනා අනතුරුව සොයා ගියේ ගැහැණියක් පිරිමියෙක් සොයා යන දිව්‍යමය සැපයෙහි සුවය. හාදුවලින් කුල්මත් වී සිටි ඇයට කිසිදු රිදුමක් ඇති නොකර කල්ප ඇගේ ශරීරයත් තම ශරීරයත් එක් ශරීරයක් බවට පත් කළේ ඉතා ක්‍රමානුකූල අයුරකිනි. පියුම් පිපි ඇති විලක තමා ගිලිය ගියක් මෙන් හැඟීමක් දැනෙන මොහොතේ කල්ප සිහිනිගේ දෙතොල් මතට තම දෙතොල් ලංකර මගේ මැණික යැයි පැවසුවේ සිහිනිගේ ගත හිරි වට්ටමෙනි. කල්ප ලබා දෙන ප්‍රේමණීය බව දරාගත නොහැකි සිහිනි ඔහුගේ පිට මතට තම දෑත්‍යවා ඔහුගේ උරහිස සිප ගන්නට ඌයේ දැඩිව. තෙත්ව ගිය සිහිනිගේ කලව අතරට තව තවත් වැසිදිය ගලනා මොහොතක තදින් සුසුම් පිට කරමින් කල්ප තම දඩබ්බර බව අඩු කළේය. අනතුරුව ඔහු තම සිත්ති ඇති ආදරය එකට කැටිකොට එය හාදුවක් විලසට ඇගේ නලල් තලය මත රැඳ වූයේය. සිහිනිගේ දෑස් කඳුලින් පෙඟී ඇති බව දුටු ඔහු ඇගේ දෑස්ත ආදරයෙන් සිපගෙන පසකින් ඇලවිය. ඇගේ කඳුළු වලට හේතුව සතුට මිස දුකක් නොවන බව ඔහු හොඳාකාරවම දනී. නොනිදා සිටීමට සිතා සිටියද සුවයක් ලද දෙදෙනා තම දෙයත් එකිනෙක පටලවාගෙන ඉක්මනින් නින්දට වැටුනේ ඔවුන්ටද නොදැනීම. දෙවැනි මංගල දිනයද පළමු දිනය ලෙසින්ම අවසන් වී සිහිනි කල්ප සමගින් ඔහුගේ නිවසෙහි නතර විය. දෙදෙනාම සතියක පමණ කාලයක් නිවාඩුගෙන තිබූ අතර එනිසාම ඔවුන්ට රැකියාවට යාමට අවශ්‍ය නොවීය. කල්පගේත් සිහිනිගේත් මංගල්‍ය පිළිබඳව දැනගත් චාරුණි කල්පගේ දුරකථනයේ වෙතට විවිධ පණිවිඩ එවන්නට වූයේ ඇයට ඒ දරා ගැනීමට නොහැකි වූ නිසා. ඇය සිහිනිහට අපහාස කරමින් කල්පහට සාප කරමින් පණිවිඩ එවුවද ඒවට සිත රිදවා ගැනීමට හෝ කෝප වීමට තරම් දෙදෙනා අනුවන නොවීය. එක් අතකට අප්පච්චි අප්පච්චි කීව හරි, අපි මෙහට ට්‍රාන්ස්ෆර් වෙන එක හොඳයි. කොහොමත් මෙහෙ ඉඳන් වැඩට යන්නේ කරන්නත් බෑනි. විවාහය අවසන් වූ දිනට පසුදින කල්ප පැවසූයේ තම පියා සමගිනි. ඇයි පුතා, දැන් මාත් එක්ක අමනාපෙන් නේද හිටියේ? පොළොන්නරුව දාලා එන්න වුණාට මහින්දද විමසීය. නෑ අප්පච්චි, මට හිතෙනවා එක හොඳයි කියලා. මොකද කල්පචාරුණීගේ හැසිරීම සම්බන්ධයෙන් ඔහු දැනුවත් කිරීමට සියල්ල පැවසුවේය. එමෙන්ම ඉදිරියේදී එකම ස්ථානයක සේවය කිරීමෙන් සිහිනිහට චාරුණීගෙන් අකටයුත්තක් වේ යයි කියාද ඔහු පැවසුවේය. මහින්ද ඊට පිළිතුරු ලෙස කිසිත් නොපවසා සිටි අතර ඔහු නැවතත් කල්ප සමගින් මේ පිළිබඳව කතා කළේ දින තුනකට පසුව. අර දුවට එන්න කියන්නක පුතා, මට ටිකක් කතා කරන්න ඕනේ. මහින්ද පැවසූ පසු කල්ප සිහිනිව කැඳ වූයේය. දැන් අනිද්දා ඉඳන් දෙන්නම් වැඩ නේද? යයි විමසූ ඔහු දෙදෙනා දෙස බැලීය. ඔව් අප්පච්චි, ගිහින් ට්‍රාන්ස්ෆර් ගැන අපි දෙන්නම කතා කරගන්නවා. අප්පච්චි කීවාගේ ගම්ලත් අංකල්ට කියලා අපි දෙන්නකම වැඩේ කරගන්න පුළුවන්. මගේ ට්‍රාන්ස්ෆර් එක නම් කොහොමත් අමාරු නෑ. සිහිනිග තමා. නෑ පුතා, ඔයාලා මෙහාට එන්න ඕන නෑ. මං හිතන්නේ ඔය දෙන පුරුදු විදිහට එහෙ යන එක තමා හොඳ. මහින්ද පැවසූයේ ඔහු දුරදිග සිතා අරගත් තීරණය පරිදි. ඒත් අප්පච්චි, එච්චර දුර යන්න එන්න? කවුද ළමයෝ එච්චර දුර යන්න එන්නේ? මේ ළමයාගේ ගෙදර ඉඳන් යන්න පුළුවන්නේ. අපි හැමීට ආර්යපාල අයියාගේ ගෙට කිට්ටු කරලා ඉඩමක් අරන් ගෙයක් හදාගමුකෝ. යයි මහින්ද පැවසූයේ සිහිනිගේ මුහුණ සිනාවෙන් පුරවමිනි. ඇයට තම දෙසවන් විශ්වාස කිරීමට අපහසු බවක් හැඟී ඇය ඔහු දෙස බලා අප්පච්චි යනුවෙන් පැවසූයේ උච්ච ස්වරයෙනි. මගුල් දවසේ මම හොඳට බලන් හිටියා. දෙවැනි දවසෙත් එහෙමයි. මං ගොඩක් කල්පනා කරා. දුවවයි දුවගේ තාත්තවයි වෙන් කරලා තියෙන එක මට පව්පිරෙන වැඩක්. විශේෂයෙන් මාර්යපාල කියන දෙව් මනුස්සයාගේ මුණ දිහා බලන් මට ඒ හපංකම කරන්න බෑ දුවේ. ඒත් අප්පච්චි, කල්ප හටද එය සතුටක් වුවද ඔහු එසේ පැවසූයේ චාරුණිය සම්බන්ධ ගැටලුව නිසයි. කල්පගේ සිතැඟි හඳුනාගත් මහින්ද, පුතා බය නොවී මම කීව දේ කරන්නකෝ. හැමදේම මම බලාගන්නම්.
යයි පැවසුවේය. ඒ අනුව රැකියාවට යාමට පෙරදිනයේ සිහිනි කල්ප සමගින් පොළොන්නරුව බලා පැමිණියේ වචනයෙන් පවසාගත නොහැකි සතුටක් ඇතිව. ඇය තුළ වූ සතුට වැඩිකම නිසා ඇය වරින්වර තමා සමගම සිනාවිය. සිහිනිගේ සිනහව දකින වාරයක් පාසා කල්ප තම පියා පිළිබඳව සෙනෙහසින් සිතන්නට වූයේ ඔහු කෙරෙහි වූ අමනාපය දුරුකරවා ගනිමිනි. තාත්තේ තාත්තේ, බසයෙන් බැස අනතුරුව ත්‍රීරෝද රථයකින් නිවස වෙතට ලං වූ සිහිනි කල්පවද අමතක කර මහහඬින් කෑගසන්නට වූයේ කෙටි කාලයකට නිවසෙහි ආරක්ෂා වී තිබූ නිහඬ බව අවසන් කරමිනි. තම පියා නිවසෙහි නොමැති බව දැනගත් සිහිනි අනතුරුව එක හුස්මට දුවන්නට වූයේ කුඹුර වෙතට. නියරක් මතට වී හුදකලාව වාඩි වී සිටිනා තම පියාව දුටු සිහිනි ඔහු වෙතට දිව යන විට කල්පද ඇය පසුපස පැමිණෙමින් සිටියේය. තාත්තේ තාත්තේ, බොහෝ දිනවලදී මෙන් සිහිනිගේ හඬ ඇසෙන ලෙසින් හැඟෙනවා නොවේ දැයි සිතමින් ආර්යපාල පිටුපස බලන්නට වූයේ සුසුම්වැල් පිට කරමිනි. තමා වෙතට දිව එන තම දියණියව දුටු ආර්යපාල හට තම දැස් අදහා ගැනීමට නොහැකි විය. එමෙන්ම ඔහුට මේ මොහොතේ ඇයව දිස්සූයේ ඇගේ කුඩා අවදියේ රුවිනි. තාත්තේ, මං ආවෝ මං මගේ තාත්ත දාලා කොහෙවත් යන්නේ නෑ. අප්පච්චි කීව මට තාත්ත දාලා එන්න එපා කියලා. සිහිනි එක හුස්මට පවසාගෙන ගොස් අනතුරුව තදින් හති අරින්නට විය. ඇය පැවසූ දෙය අදහා ගැනීමට නොහැකි බව හැඟී ආර්යපාල සිනා මොහුණින් පැමිණෙන කල්ප දෙස දෙනෙත් විශාල කර බැලුවේය. ඔව් තාත්තේ, අප්පච්චි කීව අපිට දිගටම මෙහෙ ඉන්න පුළුවන් කියලා. අප්පච්චි ඉක්මනට අපිට ගෙයක් හදන්න උදව් කරාවි. ඒ කරාම හිමීට සිහිනිගේ බඩු ගේනවා. නැතිව ඉඩත් නෑනේ නේද තාත්තේ? එහෙම හොඳයි නේද? අනේ පුතේ, මට නම් විශ්වාස කරන්නත් බෑ. ආර්යපාලගේ දෙන තුළ පිරී ඇති සතුටු කඳුළු එකින් එක වැටුනේය. මෙච්චර ආදරෙන් ඉන්න තාත්තෙකුයි දුවකුයි වෙන් කරලා පව් පුරව ගන්න අප්පච්චිට බෑ කියලා හිතෙන්නේ තාත්තේ? එහෙම වුණොත් ඒක මටත් ගෙවා ගන්න බැරි පවක් වේවි. කල්ප එසේ පැවසූයේ ආර්යපාලගේ කඳුළු තම අතින් පිසදමමිනි. මං හරි වාසනාවන්තයි පුතේ, මං හරි වාසනාවන්තයි. ඊයයි පැවසූ ආර්යපාල දෙදෙනාවම තම වතට කරගෙන ඔවුන්ගේ නළලත ආදරයෙන් සිපගත්තේය. පසුදා දිනයේ පුරුදු රැකියාව කරා ගමන් කළ සිහිනි සවස් වෙනතුරු සිටියේ නොයිවසිල්ලෙන්. ඇය කල්ප එනතුරු බලා සිට ඔහු එන බවදක වහා ඔහු වෙතට දිව ගියේය. කල්පයියේ කල්පයියේ, සිහිනි කලබලයෙන් මෙන් පවසන විට ඔහු සිතන්නට වූයේ චාරුණී කුමක් හෝ හිරිහැරයක් සිදුකර ඇති බවට. ඇයි චාරුණී? ඇයි මොකද කීවේ? මුකුත් කීව නෙමේ, චාරුණිව ට්‍රාන්ස්ෆර් කරලා බැටි කළෝවලට හදිසියෙම. අපෝ, මං බයේ හිටියේ අද ඉඳන් මාත් එක්ක එල්ලෙන්නේවි කියලා. ඊයයි පැවසූ සිහිනි සැනසිලිදායක ලෙසින් සිනාවිය. එහෙමද, එහෙනම් ඒ කරදරෙත් ඉවරයි. මේ පසුපස සිටින්නේ තම පියා බව හොඳින්ම දන්නා කල්ප එසේ පවසා නිහඬ විය. සිහිනිගේ කතාව නිසාම කල්පහට තම අත තිබූ ත්‍යාගය සිහිනිහට ලබා දීමටද අමතක විය. එය එක්වරම මතක් වූ ලෙසින් ඔහු එය ඇයවතට පෑවේය. මේක ඔයාට මගෙන් කලින් අරන් දෙන්න හිටියේ, ඒත් මට මග ඇරුණා. කල්ප ඇයහට තිළින කරේ ජංගම දුරකථනයකි. සිහිනි ඉන් බොහෝ සතුටටපත් වූයේ එය ඇගේ සිහිනයක් විය තිබුණ නිසා. කල්පද තවත් කුමක් හෝ ඇති බව දුටු සිහිනි ඒ පිළිබඳව විමසිලිමත් විය. ඔය මොකක්ද? මේක ඔයාට නෙමේ, මට නෙමේ, එහෙනම් වෙන කාටද? ඇය තම හඬ සැරකර විමසුවාය. ආර්යපාල මාමට, අපේ තාත්තට. අනේ මොකක්ද? බෑ, කියන්නේ නෑ. අනේ කියන්නකෝ. සිහිනි කෙතරම් ඇවිටිලි කළද කල්ප එය නොපෙන්වා සිටියේ එහි අගේ වැඩි කිරීමට සිතා.
එනිසාම සිහිනි ඔහු සමගින් මදක් අමනාප වී නිවස වෙතට එනතුරුම වචනයක් හෝ කතා නොකර සිටියාය. කල්පතම ත්‍යාගය ආර්යපාලහට ලබා දුන්නේ නිවස වෙතට පැමිණි වහාම. මේ මොකක්ද පුතේ? ලියවිල්ලක් සහිත යමක් ත්‍යාගය ලෙස ලැබුණ පසු ආර්යපාල බියවීමෙන් ප්‍රශ්න කළේය. මේ තාත්තට මගෙන් තෑග්ගක්. තාත්තා අඳේට කරන කුඹුර මං සල්ලිවලට අරගත්තා. ඒ මාමා එක්ක කතා කරගෙන. අද ඉඳන් ඒ කුඹුර තාත්තගේ. ආර්යපාල තම විශ්මය පිරි මොහුණින් දියණිය දෙස බලන්නට වූ අතර ඇගේද දෙනෙත් පිරී තිබුණේ විශ්මයෙනි. අනේ පුතේ, මේකෙන් උඹලට ඉඩමක් ගන්න තිබුණනේ. ඉඩම් ගන්න බැරියෑ. මේක මම කරන්න ආසාවෙන් හිටපු දෙයක්. මේ වගේ හොඳ දුවෙක් මට බාර කරාට මට මෙහෙමවත් තාත්තට ස්තුති කරන්න ඕනේ කරා. ඒ විතරක් නෙමේ තාත්තේ, මම ළඟදිම පොතක් ලියනවා අම්මෙක් වගේ ආදරණීය මගේ ආර්යපාල මාමා ගැන. ඒ කතාව බලලා හරි එක තාත්ත කෙනෙක් හරි තමන්ගේ දරුවෝ ගැන වෙනදට වඩා වගකීමෙන් ආදරෙන් හිතුවොත් ඒක තාත්තටත් පිනක්. පොතක් මං ගැන? නොසිතූ මොහොතක ලැබෙන මෙවැනි අගය කිරීම හමුවේ ආර්යපාල තව දුරටත් පුදුමයෙන් පිරී ගියේය. ඔව් තාත්තේ, මට තාත්තගෙන තියෙන්නේ වචනයෙන් කියාගන්න බැරි ගෞරවයක්. තාත්තා නොඉන්න මට මෙච්චර හොඳ ආදරණීය කෙනෙක් ලැබෙන්නේ නැහැ. ඉතින් මම තාත්තට හැමදාම ණය ගැති. ඊයයි පැවසූ කල්පතම දෙදන බිම තබා ආර්යපාලගේ දෙපතුල් ස්පර්ශ කළේය. මට ඔයා ගැන ගොඩක් සතුටුයි කල්පායියේ. ඊයයි සිතින් සිතුව සිහිනි තම පියාගේ අහිංසක දෑස් දෙස බලා කඳුළු අතරින් සිනාසි තම දෙනෙත් වලින් වෑහෙන කඳුළු කැට හුරු අතින් පිසගත්තාය. ඔන්න ළමයි, සිහිනි කතාව අදින් ඉවරයි. ඉතින් පුංචි පුංචි හේතු නිසා මට කතාව ගේන්න සමහර දවස්වල ගොඩක් පරක් වුණා. ඉතින් ඉවසීමෙන් බලන් හිටිය ඔයාලා හැමෝටම ගොඩක් ස්තුතියි. මේ කතාව කියවන්න එකතු වෙච්ච ඔයාලා හැමෝටමත් ගොඩක් ස්තුතියි. ඉතින් කතාව ගැන ඔයාලට හිතන දේවල් කමෙන්ට් එකකින් ලියන් යන්න. මං ආසාවෙන් බලන් ඉන්නවා ඒවා කියවන්න. මේ වගේම තවත් කතාවකින් අපි ඉක්මනට හමුවෙමු. ඔයාලා හැමෝටම තෙරුවන් සරණයි. මම ඔයාලගේ අනුදි.